මචං උඹලට හිතෙන්නේ නැද්ද ලෝකේ අනිත් රටවල් ඉස්සරහට යනකොට අපි යන්නේ ආපස්සට කියලා. ලෝකේ අනිත් රටවල් තාක්ෂණයේ උච්චතම අවස්ථාවලට මාරු වෙද්දී අපි ගෑස් නැතුව දරලිප් වලට මාරු වුණා. තෙල් නැතුව බයිසිකල් වලට මාරු වුණා. දැන් අපේ අධ්‍යාපනයත් ඒ වගේම මාරු වෙන්න යන්නේ. පාසල් උපකරණ මිල තුන් ගුණයකින් නැගේ. ඉස්කෝලේ ගිහිල්ලත් හමාරයි පැලිපීල්ලේ අකුරු ලියන දවස වැඩි ඈතක නොවේ. බෝම්බ ගහද්දි කොරෝනා එද්දි අරගල වෙද්දි වගේම අර්බුද වෙද්දි පවා රටේ බලධාරීන් මුලින්ම වැහුවේ පාසල්. එනිසා අවසානයේ අනාගත පරපුර අවුරුදු දෙක තුනක්ම ආපස්සට ගියා. ඒ ඔක්කොගෙම ප්‍රතිඵලයක් විදියට අද වෙනකොට පාසල් දරුවන්ගෙන් 15%ක් අධ්‍යාපනය අතහැරලා. නවකඩු පෙට්ටිය ඇවිල්ලා ඉස්සලා තිබුණ 185යි දැන් ඇවිල්ලා 750යි. ඔත්තල මිල ගණන් 100%ට 300කින් වැඩි වෙලා තියෙනවා. 3792 දෙක ඉස්සර 1390. එදා වේල හම්බ කරන් අමාරුවෙන් ජීවත් වෙන මිනිස්සු කොහොමද මචං රුපියල් 15,000ක් දීලා දරුවන්ගේ පොත් ලයිස්තුව ගන්න. ඔන්න බලපන් මේක තුරුම්පුවක් කරගෙන දේශපාලුව ඡන්දේ ලං වෙනකොට සපත්තු ටිකක් පොත් පැන්සල් පාට පැන්සල් ටිකක් දීලා මිනිස්සුන්ගේ ඡන්දේ කොල්ල කෑවේ නැත්නම් මං පවිත්‍ර. පොඩි පරම්පරාවන් ඉස්සරහට ලොකු වෙන්නේ කොහොමද? ඒගොල්ලන්ගේ ඔලු ටික හදාන්නේ නැතුව රටක් පවතින්නේ. දරුවන් මොට්ට කරන්න කරන්න රටේ දේශපාලුවන්ට රජ වෙන්න පහසුයි. සමහර විට මේ ගහන්නේත් ඒ වගේම ගේමක් වෙන්න බැරි නෑ මට. ඒ නිසා අන්ධ ගොළු බීරෝ වගේ ජීවත් වෙන්න නැතුව තව දුරටත් උඹලා අපි ඕඩ නෑ කියලා උන්ට ඒත්තු ගන්වන්න. ෂෙයාර් දිස් 100 seconds.